නව වසර 2024 ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරඟ නැවතත් ආරම්භ වීමට නියමිතයි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් අපි දන්නවා ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ජාත්‍යන්තර තරඟයක් තිබෙන්නේ නැහැ. එකම එකක්වත් තිබෙන්නේ නැහැ. දෙසැම්බර් මාසයේ සම්පූර්ණයෙන්ම කිසිදු තරඟයක් නැති මාසයක් බවට පත් වුණා. ඉතින් එම මාසයේදී සෑහෙන හැලහැප්පීම් ගොඩක් සිද්ධ වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒ වගේම ලෝක කුසලානයෙන් පස්සේ දරුණු අර්බුදයක් ඇති වුණා. මේ වන විටත් තහනමකට ලක් වී සිටින්නේ. නමුත් ද්විපාක්ෂික තරඟාවලි පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ. 19-15 ලෝක කුසලානය අපට අහිමි වුණා. ICC තරඟාවලි ලැබෙන්නේ නැති නිසා තහනම් වෙච්ච රටකට. ඉතින් කොහොම හරි දැන් තහනම ඉවත් වීම සම්බන්ධෙනුත් යම් කිසි කතාබහක් ඇති වී තිබෙනවා. බොහෝ දුරට 2024 වර්ෂයේ මුල් කාලයේදී ඒ තහනම ඉවත් වීමට හැකි කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් කොහොම වුණත් සිම්බාබ්වේ කණ්ඩායම 3 වෙනිදා පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකාවට. 6 වෙනිදා තරඟාවලිය ආරම්භ වෙනවා. තරඟ 6ක් තියෙනවා. එක් දින තරඟ 3යි 20යි 20 තරඟ 3යි. එතකොට මේ තරඟාවලිය සඳහා දැන් පුහුණුකරුවන් කාර්ය මණ්ඩලය පත් කරමින් තමයි යන්නේ. ඉතින් සිම්බාබ්වේ තරඟාවලිය වෙනුවෙන් තමයි කාර්ය මණ්ඩලය පත් කරනවා කියලා පේන්නට තියෙන්නේ. දීර්ඝකාලීනව සමහරක් විට පුහුණුකරුවන් පත් වෙන්නට ඉඩ තිබෙනවා සිම්බාබ්වේ මේ තරඟාවලියෙන් පස්සේ. ඊට පස්සේ ඇෆ්ගනිස්තාන තරඟාවලිය තියෙන්නේ මතක හැටියට. ඒ වගේම බංග්ලාදේශ සංචාරයක යන්න නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වෙනකොට නම් නිත්‍ය වශයෙන් ඊළඟ පුහුණුකරුවන් පත්වීමටත් ඉඩ තිබෙනවා කියලා හිතන්නට පුළුවන්. මොකද ලෝක කුසලානය ජූනි මාසයේ තියෙන නිසා එම තාවකාලිකව පුහුණුකරුවන් පත් කිරීමත් ඒ තරම් සුදුසු නොවන නිසා. ඉතින් කොහොම හරි මේ වන විට මාධ්‍ය වාර්තා කරනවා සිම්බාබ්වේ තරඟ සංචාරය සඳහා පිතිකරන පුහුණුකරුවා විදිහට LPL කණ්ඩායමක් වන ජැෆ්‍රා කින්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා තිලින කණ්ඩම්බි පත් කරලා තියෙනවා කියලා. ඒතර ඔහු තමයි පිතිකරන අංශය බලනවා ඇති සිම්බාබ්වේ තරඟාවලි. ඒ වගේම ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දු රකින්නෙක් තමයි උපුල් චන්දන. තුන්ගිරියව ක්‍රීඩකෙක් නැත්නම් පන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහටත් අපට ඔහු සලකන්නට පුළුවන්. ඒ වගේම 19-15 කණ්ඩායම් වල වගේ කණ්ඩායම් වලත් ඔහු පුහුණුකාර දුර දරලා තියෙනවා විශේෂයෙන්ම පන්දු රැකීම වගේ දේවල් වල. ඉතින් සුපිරි පන්දු රකින්නෙක් එතකොට ඔහුව පත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. නැත්නම් පත් කරන්නට යනවා කියලා වාර්තා වෙනවා සිම්බාබ්වේ තරඟ සංචාරයේ සඳහා පන්දු රකින පුහුණුකරුවා විදිහට. එතකොට තවත් පත් කිරීමක් සිදු කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අපි දන්නවා මේ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ජාතික අර ට්‍රේනර් නැත්නම් ශාරීරික යෝග්‍යතා පුහුණුකරු කියන තනතුර ඒ විදේශ ජාතිකයා ඉල්ලා අසුණා. ඒ වගේම බෞද්ධ චිකිත්සකවරයාත් ඉල්ලා අසුණා මතකෙ හැටියට. එතකොට ට්‍රේනර් නැත්නම් යෝග්‍යතා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් සමග පුද්ගලිකව කටයුතු කරන ඒ වගේම මේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨී රැඳී සිටින පුහුණුකරුවෙක් සිටිනවා. ඒ තමයි දිල්ෂාන් පොන්සේකා. ඔහුව පත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ සිම්බාබ්වේ තරඟාවලිය වෙනුවෙන්. ඒ වගේම තවත් තොරතුරක් වාර්තා වෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරුවා බවට පත් වුණේ නවීඩ් නවාස්. තිල්න කණ්ඩම්බි කණ්ඩායමට නම් කරා නම් ඔහුගේ තනතුර අහිමි වෙනවා. නැත්නම් ඔහු සහාය පුහුණුකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඒක අහිමි වෙනවාද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නමුත් වාර්තා වෙන විදිහට නැත්නම් Sunday Times පුවත්පත වාර්තා කරනවා නවීඩ් නවාස් දිගටම සහාය පුහුණුකරුවා විදිහට කටයුතු කිරීමට නියමිතයි කියලා. ඒ කියන්නේ සිල්ව ගුඩ්ගේ සහාය පුහුණුකරු විදිහට. එතකොට ඔහු කරපු පිතිකරන පුහුණුකරණය කියන්නේ නැත්නම් පිතිකරන පුහුණුකරුවා විදිහටත් ඉඳලා තියෙන ඔහුම තමයි. එතකොට ඔහු ඒ ධූරයෙන් ඉවත් වෙනවා ඇති. ඒක තමයි තිලන කණ්ඩම්බිට ලැබීමට නියමිත කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට අලුතෙන් පුහුණුකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට ඇවිල්ලා තිනවා. ඒ වගේම ට්‍රේනර් කෙනෙක් ඇවිල්ලා තිනවා. ඔක්කොම දේශීය පුද්ගලයෝ වීමත් විශේෂත්වයක්. අපි බලමු ඉදිරියේදී පිටිකරන පුහුණුකාර ධූරයට තීම් දිවිෂාන් ඉල්ලුම් කරලා තිනවා කියලා සඳහන් වුණා. ඒ වගේම සනත් ජයසූරි කොහොයි තමත් ඉදිරියෙන් ඉන්නවා කියලා ඒ තනතුරට. අපි බලමු සමහරක් විතර සිම්බාබ්වේ තරඟාවලියෙන් පස්සේ ඒ ස්ථීර පත්වීම් සිදුවීමට නියමිතව ඇති. නැත්නම් ලෝක කුසලානය වනතෙක් අර කොන්ත්‍රාත් පදනමට තරඟාවලියෙන් තරඟාවලියට යනවාද කියනත් හරියටම දන්නේ නැහැ. අපි බලමු ඉදිරියේදී වාර්තා වෙන තොරතුරුත් එක්ක මොකද වෙන්නේ කියලා. දැනට තියෙන පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනස් වීම ටික ඔන්න ওই විදිහයි කියලා තමයි තොරතුරුත් එක අපට කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.